මදසරු බවට ප්‍රතිකාර ලබා ගන්නකොට බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මේ ඩිම්බ මෝරන්න දෙන ඖෂධ මොනවද, මේ ඖෂධ කොහොමද ලබා ගන්නේ, මේ මගින් මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා අපේ ඩිම්බ කෝෂවලින් මාසකට වරක් ඩිම්බයක් මෙරීම සහ ඩිම්බේ පිටවීම සිදු වෙනවා. මේ විදිහට පිටවන ඩිම්බයක් සාමාන්‍යයෙන් උදර කුහරය හරහා පැලෝපියා නාලයට ඇතුල් වෙලා පැලෝපියා නාලය තුලදී තමයි ශුක්‍රාණුක් සමග එකතු වෙලා ගැප් ගැනීමක් ඇතිවන්නේ. ඉතින් මේ විදිහට ගැප් ගැනීමක් ඇතිවන්න නම් ඔබේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීම අනිවාර්යෙන් අවශ්‍ය වෙන දෙයක්. නමුත් සමහර කාන්තාවන් සිටින මේ විදිහට ස්වභාවිකව ඩිම්බයක් පිටවන්නේ නැති. එහෙම වෙලාවක අපි කරන දේ තමයි ඖෂධ ප්‍රතිකාර මගින් මේ ඩිම්බයක් මේරීම සහ ඩිම්බ පිටවීම උත්තේජනයට ලක් කිරීම. මේ විදිහට ඩිම්බ මේරීම උත්තේජනය කරන්න අපිට තියෙන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් බොන්න බෙහෙත් එහෙම නැත්නම් ටැබ්ලට්ස් විදිහට දෙන්න පුළුවන් ඖෂධ. ඒ කියන්නේ ක්‍රොමිෆින් සිට්‍රේට් කියන ඖෂධය සහ ලෙට්‍රසෝල් කියන ඖෂධය අපි ගිය දවස්වල මේ සඳහා යොදා ගන්නවා. ඊළඟට නික්ෂේපන ඖෂධ විදිහට යොදා ගන්න ඖෂධ වර්ග දෙකක් තිබෙනවා. FSH කියන හෝමෝනය, ඒ වගේම FSH හෝමෝනයට සමාන ක්‍රියාකාරකමක් තියෙන HMG කියන්නේ Human Menopausal Gonadotropin කියන හෝමෝනය. මේ හෝමෝන දෙක අපිට නික්ෂේපන විදිහට ලබා දෙන්න පුළුවන් නිම්බ මෙරීම උත්තේජනය කරන්න. ඉතින් මේ විදිහට ඖෂධ ලබා ගැනීමේදී දැනගත යුතු විතාමත්ම වැදගත් කරුණක් තමයි මේ ඩිම්බ මෝරන්න උත්තේජනය කරන ඖෂධ ලබා ගන්නකොට මේ නිසා සංකූලතා ඇති වෙන්න පුළුවන්. එකක් තමයි ඩිම්බ අධික ලෙස මෙරීම, OHSS කියන්නේ ovarian hyperstimulation syndrome කියන රෝග තත්ත්වය. මේක දරුණු රෝග තත්ත්වයක්. ඒ නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙනවද කියලා සොයා බලන්න නම් අනිවාර්යෙන් ඩිම්බ මෙරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමදී ඔබ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ පමණයි ඖෂධ ප්‍රතිකාර ලබා ගත යුතු. ඒ වගේම මේ ඖෂධ ප්‍රතිකාර ලබා ගත්තට පස්සේ මේ ඩිම්බ මෙරීම සාමාන්‍යව සිදු වෙනවද, එහෙම නැත්නම් අධික ලෙස ඩිම්බ මෙරීමකට සිදු වෙනවද කියන එක සොයා බලන්න ස්කෑන් පරීක්ෂණයකට යොමු වීම අවශ්‍ය වෙනවා. මේ වගේ ස්කෑන් පරීක්ෂණයක් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔසප්පීමේ දිනේ සිට දින 11කට පසුව. ඒ වගේම ඔසප්චක්‍රයේ දින 21ක් පමණ වෙන විට රුධිර පරීක්ෂණයක් මගින් නැවත වරක් මේ බව පතහවුරු කරගන්න අපිට හැකියාව තියෙනවා. මේ වගේ ඩිම්බ මෙරීමට ඖෂධ ලබා දුන්නට පස්සේ ඊළඟ අධීරක් විදිහට අපි කරන දෙයක් තමයි ඩිම්බ පිටවීම උත්තේජනය කරන්න HCG කියන නික්ෂේපන ඖෂධයක් ලබා දීම. මේ වගේ ඖෂධයක් නික්ෂේපනයක් ලබා දුන්නට පස්සේ සාමාන්‍යයෙන් ඖෂධය ලබාගත් වෙලාවේ ඉඳන් පැය 36ක් 40ක් අතර වගේ කාලයේදී තමයි ඩිම්බයක් පිටවීම සිදුවන්නේ. ඉතින් මේ කාල සීමාව අනුමාන කරලා බලලා ඒ කාල සීමාවට සංසන්දනය වෙන විදිහට IUI ප්‍රතිකාරය හෝ ස්වභාවිකව ලිංගිකයට එක්වීම කියන කරුණ යෙදුනොත් ඔබට ගැප් ගැනීමට ඇති හැකියාව බොහෝ දුරට වැඩි කරගන්න පුළුවන්.